හැමෝම දන්නවා මේ වෙලාවේ මේ රටේ හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ මේ රටේ මේ තියෙන ආර්ථික අර්බුදයෙන් අපි ගොඩ එන්නේ කොහොමද කියලා. මොකද මේ රටේ සමස්ත ජනතාවම අතිශය පීඩනයකට ලක් වෙලා තියෙන අවස්ථාවක්. ඉතින් අපිත් බලාගෙන ඉන්නවා වර්තමාන ආණ්ඩුව කොහොමද මේ ප්‍රශ්නෙට විසඳුම් සපයන්නේ කියලා. දැන් ආණ්ඩුවේ නායකත්වයත් වෙනස් වෙලා විසඳුමක් බලාගෙන අපි අයවැය දිහත් බලාගෙන හිටියා. අපිට හැබැයි පේන්නේ මේ තාමත් සිද්ධ වෙන්නේ අර ඉස්සර වෙච්ච විශේෂයෙන්ම අර 2015 2019 කාලේ වෙච්ච ණය ගැනීමේ ක්‍රියාවලිය නැවත ක්‍රියාත්මක වීම පවනේ. අපිට මතකයි 2015 2019 කාලේ තමයි ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක ස්වෛරී බඳුන් කර අරගෙන අද අපි මේ පත්වල තිබෙන රට බංකොලොත් වෙන තත්ත්වයට මූලික පදනම දමනු ලැබේ. ඉතින් අපි බලන් ඉන්නවා මින් එහාට යන රට ගොඩ යන ගන්න වැඩපිළිවෙලක් ගැන. ඊයස්සේ අපිට ඉදිරිපත් වෙනවා පාර්ලිමේන්තුට අයවැයක්. ඒ අයවැය ගැන අපි කතා කරන්න හිටියම අපිට කතා කරන්න තියෙන අවස්ථාවත් කපල දාපු නිසා අපිට කෙටියෙන් ඒ ගැන යමක් කියන්න වෙනවා. මේ අයවැය පටන් ගන්නකොටම අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා විදිහට මොකද්ද කියන්නේ? මේ අයවැය ජාත්‍යන්තර අරමුදලේ ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික රාමුව සපයනවා ඇතයි බලාපොරොත්තු වෙනවා කියන එක. ඒ කියන්නේ අද මේ සියලු ප්‍රශ්න වලට විසඳුම විදිහට දකින්නේ මේ ජාත්‍යන්තර අරමුදලෙන් ලැබෙන ණය. ඊයේ පාර්ලිමේන්තුවේ කතා අහගෙන හිටියනම් අද පත්තරවල මාධ්‍යවල තියෙන දේවල් ඇහුවනම් මහා විශාල කයිවරුවක් ගහනවා IMF එකෙන් මූලික එකඟතාවක් ඇවිල්ලා තියෙනවා ණය මුදලෙන් ලබා ගන්නට. දැන් ඒක තමයි මේ සියලුම ප්‍රශ්න වලට විසඳුම විදිහට දකින්නේ. අපි කියන්න ඕන කාරණා දෙකක් තිබෙනවා මේ රටේ ජනතාවට. මේ සුරංගනා කතාවලට රැවටෙන්න එපා. මේ ණය ගන්න අපේ විරුවා කියන කතා වලින් මේ රටේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ නේද? එතුමා කියන්නේ මේ සියලු දේවල්ට විසඳුම IMF එක කියලානේ. පළවෙනි කාරණේ තමයි IMF එකේ මූලික එකඟතාවයේ කොන්දේසි තියෙනවා. ඒ කොන්දේසි තමයි මේ ණය ලැබෙන්නේ අපේ දැනට ඉන්න ණය හිමියෝ අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අපේ වැඩසටහනට එකඟ වුණොත් පමණයි. ඒ නිසා මූලික කොන්දේසියක් තිබෙනවා. අපි හිතමු අපි රට වෙනුවෙන් හිතලා අපි බලාපොරොත්තු වෙනවා මේක ලැබේවා කියලා, ලැබුණා කියලා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මොකද්ද මේ ණය ප්‍රමාණය? ඩොලර් බිලියන 2.9ක් අවුරුදු 4ක් තුර. මේ දැන් ලැබෙන්නේ නැහැ. අවුරුදු 4ක් තුර ඩොලර් බිලියන 2.9 ඩොලර් බිලියන 3ක්වත් නෙවෙයි. මම ඔබතුමාලෙන් අහනවා වර්තමානයේ අපි පැහැර හැරලා තියෙන 20 22 ණය ප්‍රමාණය කීයද? ඒක ඩොලර් බිලියන 3ට වඩා වැඩි. මේ අවුරුද්දේ අපි පැහැරලා තියෙන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3ට වැඩි. මේ IMF එකෙන් දෙන්නේ තව අවුරුදු 4ක් තුල ඩොලර් බිලියන 2.9. ඒතර මේ ණය ගැනීමෙන් අපි ප්‍රශ්නේ විසඳනවද? අපි තුම IMF එකෙන් පෙන්දලා තවත් ආයතන වලින් තවත් රට වලින් ණය අරගන්න ගැන මේ කතා කරන්න හදන්නේ. ණය ගෙවන්න අපේ දින රාජ්‍ය දේපල විකුණන ගැන මේ කතා කරන්නේ. ඒ නිසා ණය ගෙවන මාර්ගයක් මේ අය කතා කරනවද? කතා කරන්නේ නැහැ. මොකද මේ රටේ ඇත්තටම තියෙන තත්ත්වය මේ වෙලාවේ. අපි දන්නවා අපිට විශාල විදේශ ආදායම් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. අපේ විදේශ ආදායම් අඩු වෙලා තියෙනවා. ඩොලර් බිලියන 5කින් විතර පහුගිය කාලේ සංචාරක ව්‍යාපාරේ කඩා වැටිලා, විදේශ ප්‍රේෂණ කඩා වැටිලා, ඒ දෙකෙන් පමණක් අපිට වසරකට අහිමි වෙන මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 5ක් විතර වෙනවා. ඒ වගේම ඉතුරු වසර ගණනාවක් තිස්සේ 5ක් 6ක් තිස්සේ අපිට අවුරුද්දට ඩොලර් බිලියන 5ක් විතර ගෙවන්න තියෙනවා. ඒ කියන්නේ අපිට ඩොලර් බිලියන 10ක් විතර පරතරයක් පියව ගන්න තියෙනවා. එන අවුරුද්දේ නම් ඒ ඩොලර් බිලියන 10 හොයාගන්නේ කොහොමද? ඒ ඩොලර් බිලියන 10 ගෙවන්නේ තවත් ණය අරගෙනද? තවත් ණය ගන්න මේ රටට පුළුවන්ද? මේ වෙන විට මේ රටේ ඊයේ උපන් කිරිදරුවන් රුපියල් ලක්ෂ 8ක් ණයයි. රුපියල් ලක්ෂ 8ක් ණය වෙලා තමයි ඒ දරුවා උපදින්නේ. ඉතින් තවදුරටත් අපිට ණය අරගෙන මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න බෑ. අපි ඒ වෙනුවට ආදායම උපයන්නට ඕනේ. ආදායම උපයන්න මේ රටේ ආර්ථික ක්‍රියාවලිය සක්‍රිය කරන්න ඕනේ. ඉතින් ආර්ථික ක්‍රියාවලිය සක්‍රිය කරන්න මේ අයවැය මොකද්ද තියෙන විසඳුම කියලා අපි ප්‍රශ්න කරනවා. මේ අයවැය මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට මේ රටේ ස්වයං රැකියා කරන්නන්ට කිසිම විසඳුමක් නැහැ. කොතරම් විශාලද මම මේ කතා කරන ජන කොට්ටාසේ. අපේ රටේ තියෙන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර 4500ක් විතර. අපේ රටේ වැඩ කරන ජනතාවගේ 35%ක් වැඩ කරන්නේ මේ ව්‍යාපාරවල. මේ රටේ ආර්ථිකයෙන් 80%ක් විතර දුවන්නේ මේ ව්‍යාපාර. අද මේ ව්‍යාපාර සියල්ලම කඩාවැටෙන තත්ත්වයක් ඇතිලා තියෙනවා. අද මේ රටේ වලට මේ අද තියෙන අතිවිශාල ණය අනුපාත පොලි අනුපාත දරා ගන්න බෑ. දවසෙන් දවස රැකියා ව්‍යුක්තිය වැඩි වෙනවා. අපේ අද තරුණ පරපුර තුළ රැකියා ව්‍යුක්තිය 25%කට වඩා වැඩි එක එන්නේ වැඩි වෙනවා. ඊළඟ අපි ස්වයං රැකියා කරන
जन कोट्टासे लक्ष विशी पाप पमन वेन अर कुड़ाह मध्यम परिमाण व्यापार तवत लक्ष विशी पाप कितर इन्ना मी एट मुकद तीन विशंदुम मी है दिनें दिन दुपत्तिम पमनाई मी तत्ते तुले वेन ये निसा अपी कथा करना दूने नत पार्लिमेंट अपी मैं दीर्घ वशे इदिरी कथा करना अपी जनता वट कियाने मी सुरंगना कथा वट रेवटे निपा नय अरगन मी प्रश्न विदन्न बे नय गन्न अपे विरुवागें मेकट विसुंदुमक लबेन्ने नह ये वेनुवट अपी हदन्नट उन आर्थिकयक मी रटे आर्थिकीय संवर्धने करन मी रटे आर्थिक क्रियावलिय सक्रिय करन वेडपिला मी अपी अपी अहन इन्न आंडुव कियनवा आर्थिकीय संकोचनय करनवा कियला आर्थिकीय संकोचनय करन्न पोलि अनुपातय वेडि करन्न ओनेलु मोन विहिलु कथावद्द मी ඒ කියන්නේ මේ ආර්ථිකයේ සංකෝචනය කරන්න ඕනේ පොලි අනුපාතය වැඩි කියලා උද්දමනේ පාලනය කරන්න ඕනේ කියලා. උද්දමනේ වැඩි වෙලා තියෙන ඇයි කියලාත් මේක දන්නේ නැද්ද? උද්දමනේ වැඩි වෙලා තියෙන්නේ මේ රටේ මිනිස්සු වැඩියෙන් පරිභෝජනය කරන නිසාලු. මොන බොරු කතාවක්ද? අපේ මම ඊයේ ගම්පහ මගේ ප්‍රදේශයේ දරුවෝ කට්ටියක කතා කරනකොට ඒගොල්ලෝ කිව්වා සර් දැන් අපි අවුරුද්දකට කලින් ටෙනිස් බෝලෙට ගෙවුවේ රුපියල් 250යි. දැන් අපිට 1500ක් ගෙවන්න ඕන ටෙනිස් බෝලෙට. ඉතින් මේ පරිභෝජනේ වැඩි වෙලාද මේ දරුවෝ වැඩියෙන් ක්‍රිකට් ගහලාද? ටෙනිස් බෝලේ මුදල වැඩි වෙලා තියෙන්නේ. आर्थिक संकोचने रुपये आगे वेड कर विदेश आदाय वेड कर विदेश आदाय वेड कर अहमद आप संचार व्यापार दूर करें अभी कहमद आप पिट्राटोली प्रेषण वेड कर अभी कहमद आप ताक्षण तुर तुर ताक्षण आदाय वेड कर अभी कहमद आप अपनायन वेड कर अभी कहमद आप कुडाह मध्यम परमाण व्यापारिक अपनायन डोबु करें अभी कहमद आप कृषि कर्मांत अपनायन कृषि कर्मांत करें मे वे कथा करना मेवा कथा करना पेन्ने अभी ताम नय अरगन රටහදන ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා මේක අවසාන විසඳුම නොවන බවත් සැබෑ විසඳුම අපි සතුටේ දබවත් පවසමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.